යොමුකිරීමට අපේක්ෂා කරන හා යොමු කරපු අදනනිය දරුවන් සිලු දෙනාටම. පුතේ මම කැණි බහිරුපාද්‍යයා අයතින පුරාවිද්‍යා දේශන කටයුතු කන තර්ග ජස. විශේෂම පුතේ ඔබෙ එල්ලුම් පත්‍ර යොමු කිරීමේද සහ යොමු කලවිට ඔබ අධාන යොමු කල යුතු ප්‍රධාන කරුණක් තමයි විෂයන්තුනක් තෝරා ගැතමට ඇති අවස්ථාව. එදර ශෂයන්තුනක් තෝර ගැීම විේෂවධානයක් යුත්තේ ඔබ උසස් පෙලටත් ඇතැම් ෙලාට ක වැඩ න් ැව ඒක ප්‍රති පලේ නින්න. මේ උසස් පෙල ප්‍රති පලාවට පස්සේ මොකද ොට විශ්වවිද්‍යල වරම් ලබී හහිමවීමට හේතුවක්ෙන් නැත්තෙත් ඒ සඩ්ඩගයක්ීම මල් ප්‍රමාණවත් නොවීම. ඒවගේ මතම ඔ උපාදිියයට නිවද විශෂන්තුන රගත් න උට ගැටල ඇතිවෙන වුරුදු තුනකි මොකද රැකයාාවල පොලද මේ ැටල ට පස්සබට නිර්මාණ වෙනවා. එනම් ඇයි ඔබ මේ විෂන්තුන එකක් විදිට පුරාවිද්‍යාව රාගතයත්තේ කියන්න. එක තමයි ඒමනට ැ විශ විද්‍ය ජාන ප්‍ර රාවක් වට ප පුරාවිද. ඊඟෙක තමයි සාමාන්‍යෙන් ගත්තාම පුද්ධේ සමාජයේ මේ පුරාවිද්‍යාව කියන එක සුල්ලබව කතා කරට දුළබ ප්‍රමාණයක් තමයි කරන්න එතකොට මංග මදාමහන දෙයක් තමයි මේ පොළොේ වැිකටද වැඩි මැනිකට මැනිකැට අඩුයි ඒහින්දා අපි මේකට අධි ල්ලුමක් තිය ඒගේම තමයි මේ උපාදයේදිත් පුරාවිද්‍යාව කරන දරුවන් අවම වීම අඩුුවීම සමාජයේ ගත්තාම වැඩි ඉල්ලුමක් දරුවට උපාධාරයටට ලැබි. ඊළං තාරණය තමයි පපුතේ ඔබ උසස් පෙල ස්තුනක් ගත්තත් ඒතුනක් ගත්තත් මට එක දාල නය ඒ වගේම තමයි ඔබ ආනන්දට ගියත් ගම ස්කෝලිකට ගියත් ඒත් අදාලනය මොකද හේතු ඔබ කුමන්න පාසලකට ගිය ඔබ කලාවිශයකර ඔබ විද්‍ය විශය කරතුළ වානජකරත් පුරාවිද්‍යාපන විශා ඔබට කාටවත් හම්බෙලාන්නේෑ එහෙන මේ පුරාවිද්‍ය ශෂය මුල්ල හිඳන් එකනගෙන බ මේ වසර තුනකද ප්‍රවීණයවීමට එමට තම උපාදය සඳහා සාර්ථක මුලරදීමට ට හැකියාවක් ලැබි එහින්දා ඔබට මුල්ල සිටම මේ ගමන ඔබගේ ගුවමනාව කැපවීම ත මේ ේතතා විශ ස්ටේක් බවට පත්වීමට හැකියාවක් ලැබ. ඊළඟක තමයි ඔබ උපාධධාිය වුණට පස රැකි අවස්ථත් අති බහුතරයක් මේ පුරාවිද්‍යා විශය සමඟ සම්බන්ධවෙලා තියෙන එනම් ඊළඟ කාරණය ඔබ මේ පුරාවිද්‍යාව විෂය හැදැරීමත් අනක පොට කොහොමද මේ විභාගට සාර්ථක මුහුණදීමට මා අතින් සිදු කළ යුතු බලපෑම් කියන දේ සම්බන්ධවත් ම මතත් කරන එක තමයි මම විසින් කැනල් බාහිරුපාදියායතිනෙන සමඟ සම්බන්ධ වෙලා පිසිකල්සාහ ඔන් Onlineන් දේශන සිද්ධරන. එතකට ඔබට න්ලයින්සා පිසිකල් කියන දේ‍යයාකාරයම දේශන ලබාගැනීම ඇති හැකියාව ලැබෙන ඊළඟකතමයි පපුතේ නූතන සං්‍යවේතර මාධ්‍යන් වන පේස්බුක්ෙන්ට පුළුවන් යු බෙන්ඳපුුව මේ සමාජ ජාලා මගේ මගේ අමතර වීඩියෝස් මං ඔබට මුදාහරිරනවා ඒයිනුත් ඔබට මේ ඔබගේ බාහිරපාදී ප්‍රථ මසර දෙවනිවසරත් වෙනවසර සඳහා අපි නිබන්ධන සහපේ දේශන මාලා වනට අමතරව ඔබට දැනුම පෝෂණය කරගනීමට හැක්කියාවක් ලැබෙන. ඒ වගේමන විභාග පූරු සම්මතරන අපි වැටයුතු සිද්ධ කරනවා. මෙන්න මේ හර ඔබට ඉතාමත්ම සාර්ථකව ඔබට මේ විාග සහමූුණදීමට ති හැකිියවක් ලැබේ ඒවගේමතමය පීළඟට අවසන් අධියේදිග පිතා කරමු කොහොමම මේ අනාගත රැකි අවස්ථා විශේෂයම අපි දන්නවා කුමන පාලකය පත්වනත් වැඩි අවධානක්ද ශේත්‍රයත්මයි සංචාර්ක ශේත්‍රය ොද විදේශීය වනීම ලබා ගනීම සහපිට තියෙන ප්‍රධාන ඉලක්ක වෙන්නේ විදේශ මේ සංාර් ශේ්‍ර. එො සංචර්ක සේෂය සඳහා පුරාවිද්‍යා සබඳ රජුවම බලපාන ඒ සහහා ශාල පය රැකවල ලක් නිර්මාණය ඒ ිතා අමතර පුාවිද්‍යාධි පාර්තිමේතු මධ්‍ය සංන්ව රමතුද වගේ ප්‍රදශලක කාරයාල වල මේ පුරාවිද්‍යාව හදරණ උපාධාරට හැක අවස්ථා ලැබෙන. ඉට අමතර විශේෂෙන් ගුරගුරතියට ප්‍රේශව වන උ ඉතිහාස පුරවැශය අධ්‍යනගේ විශේධාරාවන් අධ්‍යන කටයුතු කිරීමටත් මේ පුරාවිද්‍යාව හේතුවක් වෙන. ඒවගේම ගත්තාහම. ග්‍රාම නිලධාරීන් පොලිස් නිල්ධාරී මේ අයටත් මේ පුරාවිද්‍යා ෂය ්‍රරිජූම බලපානවා තමන්ගේ හැකිය කටයුතු ඉදිරියට කරගෙන යෑමට ඒවගේම තමයි විශේසයම මේ වෙනකොට බෑ විදේශීය රැකයා අවස්ථ නිර්මාණය වෙනකොට පුරාවිද්‍යාව කියන විෂය ගත් තම මේක ලංකාවට විතර බලපාන විෂයක් නෙවෙයි මේක ලෝකයේම පිළි ගන්නලද විශයයක් එතට මේ පුරාවිද්‍ය විමනටතං ආකිල්ලෝජි කියන විශෂය ජාතන්තර වශයන්තින විෂය එතකො ඔබටඒ එක පස්ා තුපාද සඳහඉල්ලුම් කළ විදේශගතවීමටත්ඒ හේතුවෙනවා සහ විදේශය රැකයා අවස්ථාව සඳහත් මේ පුරාවිද්‍යාව කියන විෂය ඉතාමත්ම වැදගත්තෙනවා. මේ සම්බන්ධව ඔබට තවදුරුවටත් වැඩී අවධානයක් යොමු කිරීමට අවශ්‍යන ඔබට YouTubeු එක තාාරක ජයසයන කියන YouTube චැනල් එකට පිරිසලා මේකෙ තියෙනවා ාවිධ්‍ය හැදැරීම වැදගත්ක මේ මේ ීඩිය එක සම්ග එක් වෙලා තවදුරටත් ඔබට මේ සම්බන්ධ වැඩි අවධානයක් යොමු කිරීමට හැකියාවක් ලැබෙනවා. එහෙනම් ඔබ සිහිනය සිහිනයක් නොකර යථාර්ථයක් කරගැනීම සඳහා ආදරණය කැලණි බාහිරුපාධිය යතිනය සමග සම්බන්ධ වී තමන්ගේ උපාදිය ලබා ගැනීමට අවස්ථාව සලසා ගන්නා මෙ ඔබට සුබ ප්‍රාර්ථනා කරමින් අදවශේදී ම සමගන්වා සුබ දවසවා.